ආදරණීය දුවේ පුතේ මම ආද ඔයගලන්ට කියලා දෙන්නේ ඔලෙවලි භාගයට මුණ දෙන අපිට ඔබට විශේෂයෙන් වැදගත් වන ප්‍රශ්නයකට උත්තර ලියන්නේ කොහොමද කියලා. අපි මේ ගැන මූලික දැනුමක් ලබා ගන්න ඕන. මොකද හැමදාමත් එන හොඳම ප්‍රශ්නයක්. මොකද්ද මේ ප්‍රශ්නේ? බාර් ග්‍රාෆ්. අපිට ලකුණු 10ක් ගන්න පුළුවන්. බොහෝ වෙලාවට හැමදාම ඉන්නේ 14 වෙනි ප්‍රශ්නේ B කොටස විදිහට එන ප්‍රශ්නේ තමයි. වචන 100ක් ලියලා ලකුණු 10ක් ගන්න පුළුවන්. මේකට හුරු වෙලා ගියාම ඔබට ගෙදරින් නම් ලකුණු 10ක් අරන් යන්න පුළුවන් 100න් ලකුණු 10ක් අරන් යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේකට හොඳට හුරු වෙන්න හොඳට හුරු වුණොත් ඔබට විශිෂ්ට සාමර්ථයක් මේකෙන් ලබා ගන්න පුළුවන් බාර් ග්‍රාෆ් කියන්නේ. මම බාර් ග්‍රාෆ් ගැන මූලික හැඳින්වීමක් කරන්න අපිට ඕන මෙන්න මේ වගේ බාර් ග්‍රාෆ් එකක් ගන්නකොට අපිට මේ බාර් ග්‍රාෆ් එකේ තියෙනවා අක්ෂ දෙකක් තියෙනවා. මෙන්න මේ අක්ෂය හඳුන්වන්නේ අපි සිංහලෙන් නම් කියන්නේ මේ තිරස්නේ මේ පැත්තට කියන්නේ. ඉතින් අපි මේ වචනෙට තිරස් කියන එක පාවිච්චි කරන්නේ හොරිසොන්ටල් කියලා. හොරයිසන් කියන්නේ සිතිජය. සිතිජයේ තියෙන්නේ මේ පැත්තට නේද? එහෙනම් තිරස් කියලා කියනවා හොරිසොන්ටල් ඇක්සිස් කියන්නේ අක්ෂය. ඉතින් මේක හොරිසොන්ටල් ඇක්සිස්. මේකට අපි කියනවා වර්ටිකල් ඇක්සිස් කියලා. ඇක්සිස් කියන්නේ අක්ෂය. වර්ටිකල් කියන්නේ තිරස් කියන එකයි. ඒතකොට ඒකේ මේ විදිහට සටහනකින් දැක්වීම තමයි මේ වගේ බාර් වලින් දැක්වීම තමයි බාර් ග්‍රාෆ් එකක් කියන්නේ. ඉතින් මේ වෙලාවට මේ මේ දක්වන අය දක්වන මොන හරි ද්‍රව්‍ය දේ ආයිටම්ස් මේ දක්වන ඒ සංඛ්‍යාව එහෙම නැත්නම් ප්‍රතිශතය වගේ අපිට දක්වන්න පුළුවන්. එතකොට මේ බාර් ග්‍රාෆ් එක අපිට අතිශයින් වැදගත් වචන ටිකක් තමයි මේ තියෙන මේක විස්තර කරනකොට මෙන්න මේ වචන මෝ කියන එක මෝ කියන්නේ වඩා වැඩියෙන් කියන එකයි. වඩා කියන අදහස ගන්න පුළුවන්. මෝස් කියන්නේ වැඩියෙන්ම. ඒ කියන්නේ සුපර්ලිටිව් එක. වඩාත්ම කොටම වැඩියෙන් less කියන්නේ අඩු කියන එකයි this කියන්නේ අඩුම එකක් superlative එකම තමයි equal කියන්නේ සමානයි ප්‍රමාණය සමාන කියන නම් මේ වචනේ ඕන higher කියන්නේ වඩා වැඩියෙන් වඩා ඉහළ less වැඩියෙන් highest කියන්නේ තේත් වැඩියෙන්ම කියන අදහස low කියන්නේ වඩා අඩුවෙන් පාවිච්චි කරනකොට අපිට වචනේ තේරුම් ගන්න පුළුවන් lowest කියන්නේ අඩුවෙන්ම මෙන්න මේ වචන ගැන අපිට මූලික දැනීමක් තියෙනවා නේද? ඉතින් බොහෝ වෙලාවට higher than එකම කියන වචනය තමයි more than කියන්නේ වඩා. ඒ කියන්නේ දැන් අපි මේක පාවිච්චි කරන්නේ higher than කියලා වඩා වැඩියෙන් කියලා මේ වාක්‍යය ගන්නවා වාක්‍ය විදිහට අපිට මේක තේරුම් ගන්න පුළුවන්. එතකොට මම ඔයගලන්ට මේක පැහැදිලි කරන්න තෝරගත්තා 2018 December paper එකේ මෙන්න මේ ප්‍රශ්නය මේක බොහෝ වෙලාවට 14 වෙනි ප්‍රශ්නේ මේ කොටසට එන්නේ මෙන්න මේ ප්‍රශ්නයෙන් වචන 100ක් ලියන්න ඕන ඉතින් මේ තියෙන වචන වලින්ම ඕගලන්ට ගොඩක් වචන ලියන්න පුළුවන් ඇත්තටම වචන මේ වචන ටික එකතු කරාම වචන 30-40ක් එතනින්ම ලියා ගන්න පුළුවන් අලුතින් ගන්න දෙයක් නැහැ මේ බලන්නකො මම ක්‍රමීක්‍රියද කියලා දෙන්නම් දැන් මේ බාර් ග්‍රාෆ් එකේ දීලා තියෙන්නේ මොනවද කියලා අපි මුලින්ම බලමු ප්‍රශ්නේ කියවලා the following bar graph following කියන්නේ පහත මම මේ කියන්නේ මේ පැත්තකින් following bar graph එක show කියන්නේ පෙන්නනවා the result of a survey result කියන්නේ ප්‍රතිඵලයක් survey කියන්නේ සමීක්ෂණයක ප්‍රතිඵලයක් සමීක්ෂණයක ප්‍රතිඵලයක් පෙන්නනවා conducted among 100 grade 11 student conducted කියන්නේ මෙහෙවපු එමන් කියන්නේ අතර 100 grade 11 student ශිෂ්‍යෝ අතර ශිෂ්‍යෝ 100ක් අතර කරපු සමීක්ෂණයක ප්‍රතිඵලයක් තමයි තියෙන්නේ ඉන්න ස්කූල් පාසලක about කියන්නේ ගැන මෙතන about කියන්නේ ගැන the choice of the subject choice කියන්නේ මනාපය of the subject විෂයන් වල මනාපය for advanced level stream advanced level A level stream කියන්නේ විෂය ධාරාවන්ට දක්වන මනාපය පිළිබඳ ඒගොල්ලෝගේ සර්වේ එකක් කරලා තියෙනවා. ළමයි 100ක් අරගෙන ඔයගොල්ලෝ ඇඩ්වාන්ස් ලෙවල් වලට මොනවා සබ්ජෙක්ට් එක කරන්න කැමති කියලා සමීක්ෂණයක් කරලා තියෙනවා. ඒකයි මේ කියන්නේ. Study the chart. මේ chart එක study කරන්න and write a description. ලියන්න description කියන්නේ විස්තරයක්. විස්තරයක් ලියන්න about ගැන there are choices වලින් මනාපයන් ගැන. The following words will help you. පහත වචන ඔබට උදව්වයි කියන්නේ මම මේ වචන ටික මෙතන ලිව්වා ඔයගලන්ට වඩා පැහැදිලි වෙන නිසා. ඒ වචන ටික අරගෙන තමයි වචන 100ක විස්තරයක් ලියන්න තියෙන්නේ.
ඉතින් දැන් අපි බලමු දැන් මේ වගේ බාර් ග්‍රාෆ් එකකින් දක්වන්නේ මොකද කියලා මුලින්ම මේ වගේ සටහනකින් දැක්වම ඔයගොල්ලන් බැලූ බැලමටම පේනවා විස්තර මොනවද කියවන්නේ නැතුව මොනවද වැඩිමින් කැමති සබ්ජෙක්ට් කියලා. මෙතන සබ්ජෙක්ට් දෙලා තියෙනවා බයොලොජි, මැත්ස්, IT සබ්ජෙක්ට්, ආර්ට්, ඇකවුන්ටින්, ඒ වගේම මියුසික්. මේ පැත්තෙන් දීලා තියෙන නම්බර් ඔෆ් ස්ටුඩන්ට් සංඛ්‍යාව දීලා තිනවා. එතකොට අපිට දීලා තිනවා හොරිසන්ටල් ඇක්සිස් වලට තමයි සබ්ජෙක්ට් දීලා තියෙන්නේ. නම්බර් ඔෆ් ස්ටුඩන්ට් දීලා තියෙන්නේ වර්ටිකල් ඇක්සිස් වලට. දැන් මේ සඳහන් වෙච්ච විදිහට. ඉතින් අපිට පුළුවන් බැලු බැලමටම තේරුම් ගන්න වැඩිම කැමති බයොලොජි වලටනේ. අඩුවෙම කැමති IT සබ්ජෙක්ට් වලටනේ. ඉතින් සමාන සබ්ජෙක්ට් දෙකක් තියෙනවා මේ බලන්න එක උසකින් සමානයි නේද? ඉතින් මැත්ස් ඇන් ඇකවුන්ටින් සමානයි. එතකොට මියුසික් වලට නම් 15 ඉන්නවා හරියටම. ඉතින් මෙන්න මේ වගේ අගයක් ගන්න පුළුවන්. ඒ වගේම ආර්ට් වලටත් ඉන්නවා 20. හරියටම exactly 20 නේද? ඉතින් මේ වගේ පොඩි අදහසක් අපිට ගන්න පුළුවන්. ඉතින් බලමු දැන් මෙන්න මේ අදහස පාවිච්චි කරලා මෙන්න මේ දීලා තියෙන වචන ටිකක් පාවිච්චි කරලා ලියන්න ඕන. ඉතින් අපිට මේ ආරම්භය ගන්න පුළුවන් දුවේ පුතේ මේ දීලා තියෙන ප්‍රශ්නේ. දැන් මේකද බලන්න the balloon bar graph shows කියලා තියෙනවා. හැබැයි දැන් ඒකේ අපිට දීලා තියෙනවා මෙන්න මේ විදිහට පටන් ගන්න කියලා. This bar graph shows කියලා තියෙනවා. පටන් ගන්න කියලාම විභාග ප්‍රශ්න පත්‍රයේ දීලා තියෙනවා. ඉතින් ඕන්න අපිට ලියන්න පුළුවන් following bar graph වලට මේක දීලා නැත්නම් above bar graph කියලා ලියන්න පුළුවන්. above bar graph කියලා අපිට ලියන්න පුළුවන්. නමුත් දැන් මෙතන පටන් ගන්න කියලා නම් this bar graph shows කියලා තියෙනවා. ඉතින් අපි වැත් තැගිනේ following bar graph වලට මෙතන ඉඳන් මේ බලන්න bar graph shows the result of a survey conducted among 100 grade 11 students in a school about the choice of the subject for advanced level stream. මෙතෙන්ට වෙනකම් ලියන්න පුළුවන් කිසිම වරදක් නැහැ. බලමු අපි කායි කියවල මං අදහස ගැලපෙනව නේද? This bar graph shows මම මේ following මෙනුවට දැන් මේක දීලා තිබුණා this කියලා. ඒක විතරයි වෙනස් වෙලා තියෙන. අනිත් ඒ මුළු වාක්‍යෙම ලියන්න පුළුවන්. බලන්න එතනම වචන 20ක් විතර එනවා නේද? This bar graph shows the result of a survey conducted among 100 grade 11 students in a school about the choice of the subject for advanced level stream. ඒකමනේ මම මේ ලියලා තියෙන්නේ. මෙතෙන්ට වෙනකම් ලියලා තියෙන්නේ මේ දීලා තියෙන එකමයි. දැන් කොහොමද වචන 100 පහෙන් එකක් සම්පූර්ණ වෙලා තියෙන්නේ? ඊට පස්සේ අපි විස්තරයක් කරමු. අපි දන්න බව වන්නේ පැ නේද? ලෙතොන් ලකුණු හැමෙයි අපි ලියලා යන්න ඕන කියන එක. දැන් අපිට කියන්න පුළුවන් මේකට අපි කියන්නේ මේ අක්ෂයට මොකද්ද? අපි කියන්නේ තිරස් අක්ෂය. ඒ කියන්නේ horizontal axis. මේ වචන පොඩ්ඩක් රෙඩි වෙලා යන්න එක තමයි මම කිව්වේ රෙඩි වෙන්න ඕන කියලා. Horizontal axis shows පෙන්වුම් කරනවා the subject. විෂයන් ටික පෙන්වන the subject. They like ඒගොල්ලෝ කැමති subject එක පෙන්වනවා. Choice කියන්නේ මනාපයන, ඒ කියන්නේ කැමති කියන එකනේ. They like and ඒ වගේම vertical axis shows ඒකෙන් පෙන්වන්න කරනවා the number of the students ශිෂ්‍ය සංඛ්‍යාව. හරි ලේසියිනේ නේද? මේ වචන දෙක දන්නවනම් horizontal axis and vertical axis කියලා දන්නවනම් මේ දෙකෙන් මේ වෑයම් පෙන්වලා තියෙන මේ දේ කියන්න පුළුවන් හැම වෙලාවෙම මේ subject මේ නැති මෙතන තියෙන එක එතන දාන්න පුළුවන්. horizontal axis shows the subject කියන මෙන්න මේක වෙනස් කළ හැකි ඕගලන්ට දීලා තියෙන දේ අනුව මෙතෙන්ට දීලා තියෙන දේ අනුව දෙන්න දාන්න ඕනේ සබ්ජෙක්ට් වෙනුවට. They like and vertical axis show එකෙන් පෙන්වන්න කරන number of student. According to මේක අනුව according to කියන්නේ අනුව කියන එක. According to කියන්නේ අනුව. දැන් මේ අනුව according to this bar graph මේ bar graph එකට අනුව ඉතින් අපිට මෙන්න මේ වචනත් දැන් පාවිච්චි කරන්න ඕන. උපරිමයෙන් මේ වචන පාවිච්චි කරන්න ඕන. According to this අපි මුලින්ම ලේසි මේක තමයි මුලින්ම මේ වැඩිම එක කිව්වම හරි. මගේ හරින්නේ නැහැ එතකොට නේද? According to this bar graph biology is the most famous. Biology වලට 30ක් ඉන්නවනේ 30. ඉතින් අපි ඒක ලියමු. Biology is the most famous subject in the survey. Biology තමයි ඉතාම famousම subject එක in the survey. Science වලට ගොඩක් ළමයි කැමති ඉන්නේ නේද? In the survey. ඉතින් අපි දැන් වැඩි එකක් කිව්වනේ අපි ඉතින් අඩු එකක් කියලා දාමු. එතකොට අපිට පටලැවෙන්නේ නැහැ නේ වැඩි නේද? එන්ද අපි අඩු එක කියනවා. ඒ වගේම අපිට කිව්ව හැකි the lowest number. එයි අපි හිතන්නේ the දාන්නේ. Lowest කියන්නේ අර superlative එකක්.
ඒ හින්දා ඒවට ද දාන්න ඕන. දැන් most famous කියලා කිව්වහම ඒකටත් දාන්න ඕන. දැන් මෙතනත් මම දැක්කනේ most famous කියන එකේදී famous කියන එක superlative වල most කියලා කියන්නේ ඒක දාන්න පුළුවන්. most famous එතකොට ද දාන්න පුළුවන්. most beautiful කිව්වහම the most beautiful girl අන්න ඒ වගේ දාන්න ඕන. the most famous subject in the survey the lowest number of student like IT subject අඩුම ශිෂ්‍ය සංඛ්‍යාවක් කැමති මොනවටද IT subject වලට ඔන්න දැන් අපි කාරණා දෙකක් කිව්වා ඒ වගේම අපි පාවිච්චි කරා වචන දෙකක් නේද most කියන එක පාවිච්චි කරා lowest කියන එක පාවිච්චි කරා ඒ වගේ වචන දෙකක් බලයි ඒකේ වචන ගන්නත් ඕන නැත්නම් ඉතින් මේක අපිට කියන්න බෑනේ IT subject ඒ වගේම අපි තව ලියනවා the choices of the max and accountings are equal එකකින් කියන්නේ මේ මනාපයන් choices මනාපයන් of the max and accountings are equal සමානයි ඒකයි අදහස් කරන්නේ ඒ වගේම අපිට කියන්න පුළුවන් දැන් මෙහිදී the choice of the art subject is higher than max කියලා මම ලියලා තියෙනවා මේ බලන්න choice of the art subject වල දැන් මේ higher කියන මේ වචන ටික යවදන්න ඕනේ ඉන්න අපි මේවා කියන්නේ the choice of the අපිට ගත්තේ choice of the art subject art වල choice එක is higher වැඩි than higher කියන එකද අපි දානවා higher than කියලා මම කියවනේ පාවිච්චි කරන කියලා higher than max higher than max වම අපි තෝරගන්න ඕන වඩා වැඩි එකක් ගන්න ඕන මේ කියන එක වඩා වැඩි එකක් ගන්න ඕන අඩු එකක් එක සංසන්දනය කරන්න ඒ හින්දායි ගත්තේ ඉතින් අපිට ඕන නම් මේකත් කියන්න පුළුවන් අරගෙන මේ choice of the max subject is higher than IT subject කියලා ඒක උනත් අපිට ලියන්න පුළුවන් the choice of the max and accounting are equal the choice of the art subject is higher than max ඒක ලියුවා it is 20 ඒක මුන් ගානක් ලියන්න පුළුවන් 20 ශිෂ්‍යන් කියාවක් කැමති නේද අපිට වචනත් හොයාගත්ත හැකිනේ ඒ වගේම the choice of the max is music is the choice of the music is music වල choice එක is more than වඩා වැඩි than IT subject වලට වැඩි music එකේ choice එක වැඩි ඉතින් අපිට මේ විදිහට කියන්න පුළුවන් මේ විදිහට කියලා මේක පාවිච්චි කරන්න පුළුවන් ඉතින් අපි දැන් බලන්න ඕනේ දැන් මෙතන වචන ගානක් ලියා ගන්න ඕනේ මේ වචනත් පුළුවන් තරම් පාවිච්චි කරලා අපි මේක හොඳට හුරු වෙලා යන්න ඕනේ ඔබල විශේෂයෙන් මේ කියන වචන ටික ගැන මේ වචන ටිකේ තේරුමත් වෙන මේ වගේ මේ horizontal axis ඒ වගේ vertical axis මේ වචන මතක තියාගන්න අපිට පුළුවන් එතකොට හොඳ වචන 100ක description එකක් විස්තරයක් ලියන්න හොඳයි අපි එවනම් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු good luck